नमस्कार वीवा बुदुरुनेट समदा बुदुहिमी शरणयामी नमस्कार वीवा दमरुनेट समदा सदहम शरणयामि नमस्कार वीवा संगरुनेट समदा महासंग शरणयामि नमस्कार वीवा तुनु समदाति शरण शरणयामि साधु 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 अपगे परम पूजनीय गुरुदेवोत्तम कल्याण मित्र पिंगोल्लुकु स्वामी नहंसेट नमस्कार वीवा साधु 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ජයන්ති කල්යාණි මහත්මිය විසින් එතුමිය තමන්ට හිතවත් පිරිසත් ධර්ම දේශනාව සඳහා සහභාගී කරවාගෙන දෙපාර්ශවයේම මිය පරලෝකයේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ටත් සියලු දෙනා නමින් මියගිය ඥාතිවරුන්ට පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම ඕමාන්වල සිටින දහරිකා දියණියගේ සිඟිති දරුවාට සෙත් ප්‍රාර්ථනා කරන්ටත් ඒ වගේම කඩුවෙල බෝධි ඥාන මහමෙවුනා භාවනා සුපේ අඟහරුවාදා දිනයන්හි වත් පිළිවෙත් කරන පින්වතුන් සියලු දෙනාට ධර්මාවබෝධය පිණිසත් සියලු දෙනාට ධර්මාවබෝධය පිණිසත් තමයි අද ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්වත්නි අපි බුද්ධ ශාසනය පිහිට ගන්නවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය උපද්දවා ගන්න එක තමයි මේ බුද්ධ ශාසනයේ පිහිට ගැනීමේදී ඉස්සලාම තියෙන්නේ. සම්මා දිට්ඨිය ඉපදුන කෙනාගේ කල්පනාව තමයි සම්මා සංකල්පේ බවට පත් වෙන්නේ. ඒ සම්මා දිට්ඨිය උපද්වාගත්ත කෙනා තමයි සම්මා වාචාවෙන් පිරෙන්නේ. සම්මා කම්මන්තයෙන් පිරෙන්නේ. සම්මා ආජීවයෙන් පිරෙන්නේ. සම්මා වායාමයෙන් පිරෙන්නේ. සම්මා සතියෙන් සම්මා සමාධියෙන් පිරෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය උපද්වා ගන්න නැතුව භවනාව උපද්දවලා වුණත්, ඒ කියන්නේ සමාධිය උපද්දවලත්, ඒ සමාධියෙන් මුලාවෙන් ත්‍රිද කඳ වැඩි. මොකද සම්මා දිට්ඨිය නැති නිසා. සම්මා දිට්ඨිය උපද්වා ගන්න එක තමයි අමාරුම දේ. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධඥානය. සම්මා දිට්ඨිය අපිට උපද්වා ගන්න අමාරුවෙන් එකක් තමයි සම්මා දිට්ඨියට ඕන විදිහට අපේ කල්පනා ශක්තිය නැහැ. දැන් ඒක තේරුම් ගන්නට පිටකෝපදේශ කියලා ඔය නිත්‍තිප්පකරණේ වගේ දහම් පරයයන් විස්තර කරන පොත් වහන්සේ නමක් තියෙනවා. ඒ පිටකෝපදේශේ මෙන්න මෙහෙම දහම් පරයයක් විස්තර වෙනවා. ඒ තමයි සම්මා දිට්ඨිය උපදින්ට කරුණු දෙකක් බලපානවා. මොකක්ද ඒ සම්මා දිට්ඨිය ඉපදීම පිණිස බලපාන කරුණු දෙක? පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත්. පරතෝ ഘോഷය කියලා කියන්නේ තමන්ට ඇහෙන දේ බාහිරින්. ඒක විස්තර කරනවා මොකද්ද මේ පරතෝ ഘോഷය කියලා. පරතෝ ഘോഷය තමයි
චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ආර්ය සත්‍යයට ගැලපෙන සත්‍යෙන් සත්‍ය ගැලපුණ දෙයක් ඇහෙනවා ධර්මයේ. ඕක තමයි පරතෝ ගෝසය. යෝනිසෝ මනසිකාරය කියන්නේ බාහිර කිසිවක් කල්පනා නොකොට අර ආර්ය සත්‍යම විමසනවා. හරියටම ආර්ය සත්‍යයත් ඇහෙනවා නම් ඊළඟට තමනුත් බාහිර දේවල් කල්පනා නොකර ආර්ය සත්‍යම විමසනවා නම් ඔය අංග දෙකෙන් සම්මා දිට්ඨිය උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විග්‍රහ කරනවා එතන. ඊට පස්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. ඒ තමයි හොඳට වේලිලා තියෙන දරලියක් තියෙනවා. ඒ වේලිලා තියෙන දරලිය ගිනි ගානා දණ්ඩේ අතුල්ලනවා. අතුල්ලනකොට ගිනි උපදිනවා. එතකොට ඒක අපේ ගිනි ගානා දණ්ඩ කියන එක තේරෙන්නේ නැත්නම් හොඳට වේලිලා තියෙන ගිනි කූරක් ගිනි පෙට්ටියේ අර ඒ කූර ගහන තැන තට්ටු කරපු ගමන් පත් වෙනවද නැද්ද? ආන් එහෙම තමයි කියනවා. පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත් කියන දෙක එකට එකතු වුණාට පස්සේ සම්මා දිට්ඨිය උපදිනවා කියලා වදාලා. දැන් චතුරාරි සත්‍ය ධර්මයේ අපිට ඇහෙනවද නැද්ද? ඕනාවටත් වැඩි ඇහෙනවා. හැබැයි තවම සම්මා දිට්ඨිය නෑ. එහෙනම් ආර්ය සත්‍ය ඇහින පැත්තෙන් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් ආර්ය සත්‍ය අවබෝධයට විවෘත කරපු මාර්ගයේ කිසිම දෝෂයක් නෑ. ඒ කියන්නේ ආර්ය සත්‍ය පොත්පත් වලින් කියවන්න ඒ සූත්‍ර දේශනාව පැහැදිලිව පිරිසිදුව විවෘත කරලා ඔබගේ වචනේට ඔබගේ භාෂාවෙන් තියෙනවා. ඕන තරම් ධර්ම දේශනා තියෙනවා. පංච උපාදානස්කන්ධය ඉගෙන ගන්න අයට පංච උපාදානස්කන්ධය ගැන ධර්ම දේශනා තියෙනවා. සූත්‍ර පොත් වහන්සේ තියාගෙන අකුරක් අකුරක් ගානේ විග්‍රහ කර කර ආයතන ගැන අහන කැමති කෙනාට ආයතන ගැන තියෙනවා. අකුරක් අකුරක් ගානේ බුද්ධ දේශනා විග්‍රහ කර කර පටිච්ච සමුප්පාදය අහන්න කැමති කෙනාට ලස්සනට විග්‍රහ කර කර තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විග්‍රහ කර කර තියෙනවා. එතකොට අවබෝධ කළ යුතු ධර්මය ඇහෙන එකේ බාධාවක් නැහැ, ඇහිලා තියෙන්නේ. එතකොට දැන් ආර්ය සත්‍ය අවබෝධ වුණේ නැහැ. අවබෝධ වුණ නැති වෙන්න හේතුව එහෙනම් ඊළඟ කාරණාවේ දෝෂයක් ඇති. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය උපදින්නේ සසරේ පිම්බලයකට. හරියටම කල්පනා කරන්න පුළුවන් විදිය. දැන් ගොඩාක් අයට දැන් ඔය පිටරටවල් වල ඉන්න අයට එහෙම ධර්මය අහනකොට යෝනිසෝ මනසකාරය උපද්දව ගන්න ගොඩාක් බාධා පිනස පතුන. මොකද මෙයාලා ධර්මය අහන්නේ YouTube වලින්, ඉන්ටර්නෙට් එකේ. ඕකේ එක බණක් අහනකොට තව බණ 15ක්වත් එනවා. එතකොට මේකෙත් මොකද්ද? අරකෙත් මොකද්ද කියලා බලමුට හරියට ආර්ය සත්‍ය කියවුනොත් හරි. ආර්ය සත්‍ය නැතුන් එක එක විදිහට විග්‍රහ වෙන ධර්ම දේශන ඇහුවට පස්සේ අන පළවෙනි අංගේ වෙනස් වෙනවා. ආර්ය සත්‍යයට නැඹුරු ධර්මයේ මහන්ට ඕන. එතකොට අරයා මෙහෙම කියලා තිනු, අර හඳුර මෙහෙම කියනවා, මේ හඳුර මෙහෙම කරනවා කියලා අරුබුදයක් හිතෙන් ඇති කරගත්ත ගමම්ම යෝනිසෝ මනසිකාරය නැති වෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ ආර්ය සත්‍යයේ මේ විදිහටම බාහිර දෙයක් කල්පනා නොකොට විමසන එක. මේක නැති වෙලා යනවා. ඔන්න එක බාධාවක්. තවත් සමහර අය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන කියලා ඇත්තනම් බලවත් යම් දෙයක් මේ විදිහට විමසන්න කිව්වොත් ඒ විදිහටම විමසන විදිහේ වීරියකින් ධර්මය අහන අය ඉන්නවා. ඒ අයට අච්චාරු වෙච්ච එකක්, අවුල් වෙච්ච එකක් කවුරු හරි කියනවා. ධර්මයේ වැරදි විදිහට විග්‍රහ කරනවා. එතකොටත් එයාට අවබෝධ වෙන්නේ නැහැ. හේතුව වැරදි විදිහට විග්‍රහ කරපු නිසා. උදාහරණයක් ගත්තොත් කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගාන ගණන් කරන්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊතරම් ප්‍රඥා සම්පත්තියෙන් යුක්තයි පිම්බලින්. ඒ ප්‍රඥා සම්පත්තියෙන් හිටපු සාරිපුත්තයන් වහන්සේ
සංජය කියන පිරිවැජ්ජයා ළඟ මහාන වෙලා ඉඳලා එකම අංශු මාත්‍රයක ජීවිතාවබෝධයක් ලැබුවේ නැහැ. ඇයි ඒ? තමා තුළ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා ඇහෙන්නේ වැරදි දෙයක්. යම් දවසක අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණාද, උන්වහන්සේගෙන් ආර්ය සත්‍ය වචන 8යි ගාථා පද 2යි උන්වහන්සේගේ මෝහ මණ්ඩලෙන් පිටත් වුණේ. සෝතාපන්න ශ්‍රාවකෙ බවට පත් වුණා. දෙපැත්තක් තියෙනවා. හරියට ඇහෙන්නත් ඕන, හරියට කල්පනා කරන්නත් ඕන. ලේසි නෑ මේක. ඊට පස්සේ ඔන්න පින්වතුනි, ඊට පස්සේ දැන් ඔන්න සමහර දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මෙත් හරියට ඇහෙනවා. ඒ විදිහටමත් විමසනවා. විමසද්දීනොත් අවබෝධ වෙන්නේ නැහැ. ඒකට හේතු මොකද්ද? ගිනි පෙට්ටියෙන් කූරක් ගන්නකොට ඒ කූර ගැහුවට පස්සේ පත් වෙනවා කියන එකේ න්‍යාය, ගිනි කූර තෙත් වෙලා නම්, ගිනි කූර තෙත් වෙලා නම් පත් වෙනවද? කොච්චර තට්ටු කළත් ඒ ගිනි කූර තමයි අපි. ගිනි කූර තෙත් වුණා කියන්නේ මොකද්ද? කෙලිස් වලින් තෙත් වෙලා ආරි සත්‍ය අවබෝධයට හිත නැමිලා නැහැ. එහෙනම් හොඳටම පැහැදිලි අද කාලේ කාරණා දෙකක දෝෂයක් තියෙන්නේ. එකක් විමසන්නේ හරියට. අනිත් එක තමයි ගුණධර්ම මදි. හරියට විමසන්නේ නැහැ කියලා කියන එක ඔයාලටම තේරෙනවා. ඔයාලා ඔහොම දැන් ඔන්න වත් පිළිවෙක් කරගෙන ඉන්නවා. හැමදාම බණ අහනවා. ඔහොම ඉඳලා එක දිගට ළඩ වෙන්නකෝ බලන්න. මොකද්ද දන්නේ අප්පා මේ එක දිගට ළඩ වෙන්නේ? මොකක් හරි බලපෑමක්ද දන්නේ? එතකොට අහපු ධර්මයේ මොකද්ද? අහපු ධර්මයේ තමයි ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස සම්භවಂತಿ. ඉපදුන නිසා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ලෙඩ දුක් කරදර ඔක්කොම උපදිනවා ඉපදුන නිසා. ඕක නේද ධර්මයේ විමසාවේ මොකද්ද? මොකක් හරි බලපෑමක්ද දන්නේ? දැක්කද ධර්මය අවබෝධන වෙන්න හේතුව? කරන්න දෙයක් නැහැ. ආර්ය සත්‍ය විමසන්නේ ඉන්නේ කවුද? අද කාලේ ලෙඩ හැදුනාට පස්සේ පොල් ගෙඩියක් හරි ගහලා මේක සුව කරගන්නවා මිසක්කා. ආර්ය සත්‍ය විමසන්නේ අද සම්මා දිට්ඨි උපදින්නේ නැහැ. ඊට පස්සේ අනේක බෙහෙත් හෙත් ගන්න එක සාමාන්‍ය දෙයක්. ලෙඩක් වුණාම බෙහෙතක් හෙතක් ගන්නවා. මේ කියන්නේ කල්පනා කරන විදිය. කල්පනා කරන විදිය. උපන් සත්වයා ලෙඩ වෙනවා. මේ ශරීරයේ සැරව ගිරියක් වගේ කොහින් ඇන්න සැරව. සැරව ගිරිය පොඩ්ඩක් තට්ටු කළත් වේදනාව. මේ ශරීරයට කොහින් තට්ටු කළත් වේදනාව. නව දොරකින් අසූචි වැගිරෙනවා. සැරව ගිරිය උඩ හොඳට රෝස පාට තියෙනවා ඇතුළේ ජරාව. ඒ වගේ මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම අභ්‍යන්තරයේ ජරාව. ඊළඟට මේ ශරීරයම තමයි ලෙඩ දුක් කරදර ඔක්කොම ටික හටගන්නේ මේ ශරීරයත් එක්ක. හාන්දිපත් වේදනාව හටගන්නේ මේ ශරීරයේ. කොන්දේකක්ම හටගන්නේ ශරීරයේ. අතපය වාරු නැති වෙන්නේ ශරීරයේ. කායට උරුම දේ කායට උරුම වෙනවා. ධනිස්කක්කම හැදෙනවද ගස්වලට? කොන්දේකක්කම හැදෙනවද ගස්වලට? කොහෙදද ඔක්කොම හැදෙන්නේ? මේ ශරීරයට. ඒක ශරීරයට හැදෙන්නේ නැති ලෙඩක් හැදුනා නම් අපිට ඒක නම් කියන්න පුළුවන් කවුරු හරි හු නියමක් කරලා කියලා. අපිට ඔක්කොම දේවල් වෙන්නේ ශරීරයට වෙන්න ඕන දේවල් වෙද්දී. ඉපදිච්ච කෙනාට උරුම වෙන දේවල් උරුම වෙද්දී. ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ කියලා ධර්මය අහලා තියෙද්දි කල්පනා කරන්නේ වෙන විදියකට. සම්මා දිට්ඨිය උපදින්නේ.
ආර්ය සත්‍යයම කල්පනා කර කර ඉතින්. ආර්ය සත්‍යයම කල්පනා කර ඉන්න කෙනාට ධර්මය අවබෝධෙනවා ලේසි නෑ මේක. ඊට පස්සේ ඔන්න අපි දැන් ඔන්න ඔය කිව්වේ මේ ආර්ය සත්‍ය හරියට ආර්ය සත්‍ය විමසන්නේ. ආර්ය සත්‍ය ඇහෙන්න ඕන, ආර්ය සත්‍ය විමසන්න ඕන. සම්මා දිට්ඨිය උපදිනවා කියන්නේ මොකද්ද? සෝවන් වෙනවා. සෝවන් නොවෙන්න හේතුව ඔය කිව්වේ ආර්ය සත්‍ය විමසන්නේ. උපාදා පංච උපාදානස්කන්ධයක් විදිහට විමසන්නේ. මේ ශරීරයේ බෙද බෙදා විග්‍රහ කර කර ආයතන හයක් විදිහට අපි විමසන්නේ. හොඳට පඬිත නැතුව විමසන්න ඕන. සත්‍ය විමසන්න ඕන. ඊට පස්සේ ඕන දැන් අපි ආය දහම් පරයයට එනවා. ගිනි පෙට්ටිය හොඳට තියෙනවා නම්, ගිනි කූරත් හොඳට තියෙනවා නම් මේක පත් වෙනවා ගහපු ගමන්. ඒතර ගිනි කූර තෙත් වෙලා නම් ඒ ගිනි පෙට්ටිය කොච්චර අතුල්ලුවත් පත් වෙන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ හිත ආර්ය සත්‍ය අවබෝධයට සුදුසු කරගෙන නැත්තම් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් තෙත් වෙච්ච ගිනි කූර වියලා ගන්නේ කොහොමද? ඉවසීමෙන්. පුදුම විදිහට ඉවසන්ට ඕන. පුදුම විදිහට ඉවසන්ට ඕන. අපි ධර්ම දේශනාවකට ගිය වෙලාවක අපිට චිට් එකක් ඉවලා තිබ්බා ආමඳුරනේ. ඉවසන්ට ඕන සීමාව කියලා දෙන්න. ඒ කියන්නේ මේ ගොඩාක් ඉවසනවා ඇති. ඊට පස්සේ තමයි ඒ වෙලා තියෙන සීමාවක් කියන්නේ එතනින් එහාටවත් මොකක් හරි කරගන්න මේ. ඊට පස්සේ මම කිව්වා ඉවසන්ට ඕන සීමාවක් තියෙනවා. ඒ තමයි ඉවසලා 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 බැරිම තැන ඉවසන්ට ඕන. දැන් නම් ඉවසන්න බෑ කියලා හිතෙනවානේ. ආන එතන ඉවසන්ට ඕන. ඉවසීමෙන් තෙත් වෙනවා. මේ තෙත් වෙලා තියෙන ගිනි කූර වියලෙනවා. ගිනි කූරේ කතාවත් පැත්තක දාන්නකෝ. හිරු මණ්ඩල ලෝකේ පායලා නම්, හිරු රශ්මිය ලෝකේ විහිදෙනවා නම්, ලෙලුම් මේ පොහොටුව පිපෙනවද නැද්ද? ඉරත් පායනලා නම්, හිරු රශ්මියත් වැටිලා නම්, පොහොටුව පිපිලා නැත්තම් හේතුව කොහොමද? පිපෙන මට්ටමට නෙළුම් පොහොට්ටුව මෝරලා නැහැ. අපි මෝරලා නැහැ. මිනිස්සෙක් මෝරන්නේ ඉවසීමෙන්. පොඩි උන්ටත් පොඩි දෙයකට කෑ කොස්සන් ගන්නවා. පොඩි උන්ට අරක දියන් මේක දියන් කියලා. අවුරුදු 15 16 කෙල්ලත් අරක දියන් මේක දියන් කියලා කෑ ගහනවා. අවුරුදු 30 35 අයමත් මේක දියන් අරක දියන් කියලා කෑ ගහනවා. ආච්චි අම්මලා තරක දියන් මේක දියන් කියලා කෑ ගහනවා නම් ඔක්කොම ටික එක බෝට්ටුවේනේ. මෝරලා නැහනේ. සමහර ගෙවල් එනවා පොඩි ළමයි වගේ. පොඩි ළමයි ඉන්නවනේ, අම්මේ අර කෝන මේ කෝන, මට අරකත් ඕන මේකත් ඕන. පොඩි ළමයිනේ. සමහර ගෙවල් වල කසාද බැඳපු බිරින්ද ඇවරු ඉන්නවා, මිනිහා මරා ගන්න හදනවා. අරක ගිනක් දෙන්න, මේක ගිනක් දෙන්න, අරක ඕන මේක ඕන. මං අහවල් දෙක කන්න කැමති, අහවල් දෙක කන්න කැමති. අර බලන්න අර කට්ටිය මේ විදිහට අඳිනවා. අපිට ඇයි ඒව නැත්තේ? ඔයා තමයි මං ගැන කිසිම හැඟීමක් නැත්තේ. පොඩි උන් වගේ බොළඳයි. මෝරලා නැහැ. ඊට පස්සේ වයසට ගියත් ඒ වගේ. ලොකු පුතා කෝල් එකක්වත් ගත්තේ නැහැ. කතා කළෙත් නැහැ. අපිව අමතක වෙලා. ඔය ආච්චි අම්මලා කල්පනා කර කර ඉන්නේවා. ඊට පස්සේ මං සෝවාන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කල්පනා කරන එකක්. හිත තියෙන එක විදිහකට අවබෝධ. ඒ නිසා හොඳට මතක තියාගන්න, හිත මෝරලා නැති ප්‍රශ්නයක් මේ තියෙන්නේ. හිත මෝරවන්ට හරි උපකාරයි වත්පිළිවෙත් කරන එක. ඇයි වත්පිළිවෙත් කරනකොට හිත මෝරන්නේ මෙහෙමයි? ලාමක හිත මෙහෙමයි. වත්පිළිවෙත් කරනකොට අපි කියමු භාජන ගොඩක් හොදන්න තියෙනවා කියලා. හම්බෝ, මෙච්චර ගොඩක් හොදන්න තියෙනවද? හිත ලාමකයි. ඊට පස්සේ භාජන ගොඩක් හොදන්න තියෙනවා දකින්නකොට, හම්මේ අද නම් ගොඩක් වත් කරන්න පුළුවන්.
අද ගොඩක් පින් කරගන්න පුළුවන් මෝරලා. දැන් හොදනවා ඒ කට්ටිය කතුක ගා ඉන්නවා. දැන් තමන් විතරයි හොදන්නේ. ඊට පස්සේ කල්පනා කරනවා අරුන් අර ඕ කතුක ගා ඉන්න ඔච්චර ගොඩක් ඕනද මෙතෙන් ටිකක් වරෙල්ලා. මේ මටම මේක හොදන්න දෙන්නේ. එතකොට එහෙම හිතන හිත ලාමකයි. මට පුළුවන් ඉඳෙන මම මේක සෝදනවා. මෝරලා. ඊට පස්සේ මේ වැඩ කරද්දි කච කචේ ඕපදූප ලාමකයි. වත් කරද්දි නිහඬව වැඩේ කරනවා. එහෙම නැත්නම් දහං කරුණක් කතා කර කර කරනවා. මෝරලා. ඊට පස්සේ අරය ආවද මෙය ආවද රැස්වීමට නම් අරකිනම් එනවද නැහැ. ලාමකයි. මට පුළුවන් විදිහට මං ඇවිල්ලා මගේ පින කරගෙන යනවා. මෝරලා. ඊට පස්සේ ඔන්න ගෙදරින් වත් පිළිවෙත් කරන්න එනකොට ගෙදර මිනිස්සයා හරි සැරපරුසු කරනවා. කරි ගෙවල් වල ප්‍රශ්න පිට තමයි එන්නේ. ඇවිල්ලා භාජන හොදා හොදා කියනවා උපනෝපන් ජීවිතේට මෙහෙම මිනිහෙන්නම් එපා. ලාමකයි. භාජන හොදලා හිතනවා මේ භාජන වල කුණු මේ සේදිලා යනවා වගේ මගේ හිතේ කෙලෙස් සේදියත්වා. මෝරලා. මෝරවනවා. දැන් හිත මෝරනවා. ඊට පස්සේ අතුගාද්දින් හිතනවා මේ කුණු අතු ගෑවිලා යනවා වගේ මගේ හිතේ කෙලෙස් අතු ගෑවියත්වා. මො හිත මේරීම පිණිස ඒ ප්‍රාර්ථනා උපකාර වෙනවා. කාම ප්‍රාර්ථනා නෙවෙයිවා. භාජනයක් පිරිසිදු වෙන්නා වගේ සිත පිරිසිදු වේවා. මලක් පූජා කරලා පිවිතුරු දෙයක් පූජා කරලා මගේ ජීවිතයත් පිවිතුරු වේවා. සුවඳක් පූජා කරලා මගේ ජීවිතයේ සීල සුගන්ධය ඇති වේවා, ගුණ සුගන්ධය ඇති වේවා. කොඩියක් පූජා කරලා ධර්ම ධජය මහතුල පිහිටාවා. කොඩි කණුවක් පූජා කරලා නොසැලෙන කෙනෙක් වෙම්මා. ඒ වගේ ප්‍රාර්ථනාවක් කරන්න ඕන කරන ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ලාමක නොවන. මෝරලා නෑ. ඒකනේ දැන් සමහර අය අර කිව්වේ අර මහා සෑයටක් ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා. කෙල්ලේ ප්‍රාර්ථනා කරලා හොඳ කොල්ලෙල් ලැබේවා. ප්‍රාර්ථනා ලාමකයි. එතකොට ඒ විස්තර ටික කිව්වේ නෙළුම් පොහොට්ටුව මෝරලා නෑ. එතකොට ගුණධර්ම ගැන අපි කියද්දි ඔන්න පණ්ඩිතය කෑ ගහනවා. ඕවද කියන්න ඕනේ. එකපාරම නිවන් දකින්න බණ කියන්න එපා කියලා. එකපාරම නිවන් දකින්න බණ කියනවා කියන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන සිද්ධාන්තයක් තියෙන්නේ. ධර්මතාවයම්. ඒ තමයි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඒ හිරු මණ්ඩල ධර්මයේ නමති රශ්මිය විහිදුවද්දී පිනෙන් මෝරපු කෙනා විකසිත වෙනවා. ඒක ඒ නෙළුම් පොහොට්ටුව මෝරවා ගන්නටයි මේ වත් පිළිවෙත් කරන්නේ. වෙන කිසිවක් පිණිස නෙවෙයි. ඊළඟට ඔයාලා සුද්ධ පවිත්‍ර කළා වගේ කළාට පස්සේ දැන් මිනිස්සු දහස් ගාණක් ඇවිල්ලා ඒ තැන්වල ඉඳගෙන ඒ භූමිය පරිභෝග කරනවා, ඒ භාජන පරිභෝග කරනවා, ඒ ස්ථාන පරිභෝග කරනවා. ඒ වගේ මගේ හිත බුදු කෙනෙක්ගේ ධර්මයේ තැන්පත් වෙන්න පිරිසිදු වේවා. සිංහ තෙල් වලට රම් බඳුනක් වේවා. සුන්දර ප්‍රාර්ථනා. සුඳුරු ප්‍රාර්ථනා. ඒ නිසා මතක තියාගන්න මේ හැම දෙයක්ම කරන්නේ හිත මෝරවා ගන්න. වත් පිළිවෙත් කරද්දී එකිනෙකාගේ අඩුපාඩු කියා ගන්නවා නම් ඒක උපක්ලේශයෙන් කිලිටි වෙනවා. පිනක් කරද්දී ඒකට අකුසලුත් මිශ්‍ර වෙනකොට ඒක පින්පව් දෙකම විපාක දෙන විදිහට හැදෙන්නේ. ඒ උපක්ලේශයෙන් කිලිටි වෙනවා. බලවත් පින් දුර්වල වෙනවා. ඒ නිසා අපිට පුළුවන් විදිහට පින් දහම් කුසල් දහම් රැස් කරලා පුළුවන් තරම් කෙලෙස් හිතේ තියෙන කෙලෙස් දුරු කිරීම ගැන අවධානය යොමු කරන්න ඕන.
සංසාර දුකෙන් නිදහස් වීම ගැන බලවත් අවධානය යොමු කරන්න ඕන. කෙනෙක්ගේ හිතේ බලවත්ව පිහිටියොත් එහෙම මට මේ සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා ඒ කෙනාට කරන පින නූලක ඇමිනි ඇමිනි යන මාලයක්සේ ඒ සියලු පින් සියලු කුසල් නිර්වාණ අවබෝධයට ගොනු වෙනවා. ඒකනේ මහබෝධිසත්වයන්ට උනේ. මහබෝධිසත්වයෝ බුදු කෙනෙක්ගෙන් විවරණ ගත්තා. විවරණ ගත්ත දා ඉඳලා කරන කුසල් එකතු වෙනවා සම්බුද්ධත්වයේ පිණිස. කයෙන් වැරදෙනකොට සිතෙන් වැරදෙනකොට විපාක දෙනවා. මෙන්න තිරිසන් ලෝකෙ වැටෙනවා. මෙන්න ප්‍රේත ලෝකයක් ගැන නම් කිසිම විස්තරයක් නැහැ. මහබෝධිසත්වයෝ වැටෙන්නේ නැහැ. මෙන්න තිරිසන් ලෝකෙ වැටෙනවා. මෙන්න සතර අපායේ යනවා. මෙන්න දුප්පත් වෙලා උපදිනවා. මෙන්න වීණා වයින කෙනෙක් වෙනවා. මෙන්න දාසෙක් වෙනවා. මෙන්න යක්ෂ ලෝකෙ උපදිනවා. මෙන්න නාග ලෝකෙ උපදිනවා. සිතකය වචනයෙන් වැරද්දක් වුණොත් ඒක විපාක දෙනවා. අර කරපු පින ගානට එකතු වෙනවා සම්බුද්ධත්වයේ පිණිස. ඒ නිසා හරියටම යම්කිසි කෙනෙක්ගේ හිතේ ආර්ය සත්‍යය අවබෝධ කරන්න ඕන කියලා බලවත් චේතනාවක් තිබුණොත් එහෙම ඒ චේතනාවට එයා කරන කුසල් එකතු වෙලා එයාගේ තියෙන කර්ම විපාක දෙදී යනවා. ගෙවල් වල කරදරෙන්න පුළුවන් ඕන තරම්. ඒක කාටවත් තියෙන වෙන මිනිසුන්ගේ තියෙන කාමයෙන් වහලා දානවා. කාමයෙන් වහලා දානවා. කාටවත් ජීවිතේ කරදර තියෙනවා. කරදර නැත්තේ කාටද? කරදර වැඩි නම් කරදර වැඩි ජීවිතේ නිදහස් වෙන්නත් තියෙන්නේ කුමක්ද? මේ ධර්මයමයි. මේ ධර්මයමයි කරදර වැඩි ජීවිතේ නිදහස් වෙන්න තියෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ විදිහටම ඇහෙද්දී තමනුත් ඒ විදිහට විමසනවා නම් ධර්මය අවබෝධ වෙනවා. හැබැයි ඒකට හිත මෝරලා තියෙන්න ඕන. ඉවසීමෙන් අතේත ජීවිතේ මෝරව ගන්න ඕන. ගිනි කූරන්නම් වියලා ගන්න ඕන. නෙළුම් පොහට්ටුවක් නම් මෝරවන්න ඕන. කෙලෙහි ಗುಣ දන්නා බවින් ಗುಣමකු නැති බවින් සත්පුරුෂ බවින් මෝරව ගන්න ඕන. හොඳට මෝරව ගන්න ඕන. එක එකාගේ ඇදකුද හොයන් නැති බවින් හොඳට මෝරව ගන්න ඕන. අහිංසකකමින් හොඳට මෝරව ගන්න ඕන. නිහතමානිකමින් හොඳට මෝරව ගන්න ඕන. සංඝ ගෞරවයෙන් හොඳට මෝරව ගන්න ඕන. නිතර නිතර සංඝයා ඇසුරු කරන්ට ලැබීම නිතර නිතර සංඝයා දකින්ට ලැබීම පිනක්. කසාවත ලෝකෙන් නැති වී යන දවසක් එනවා. ඒකට අන්තරාය කරගන්න හොඳ නැහැ. සමහර අය කාලයක් ආවට පස්සේ ස්වාමීන් වහන්සේලා දැකලා නිතර කතා කරලා හිතවත් වුණාට පස්සේ යාළුවෝ වගේ වෙනවා. ඒ තමයි සමනානංච දසනං කියන එකට අන්තරාය කරගත්තා. යම් දවසක වෙහෙරට ඉස්සල්ලාම ඇවිල්ලා මේ යටහත් පාත්ව බියෙන් සැකෙන් සංඝයාට කතා කරන්නේ යම්සේද අවුරුදු 10ක් ගියාට පස්සෙත් ඒ විදිහට කතා කරන්න ඇත්තන් ආන්න මෝරලා. විහෙරට එනකොට ඉස්සල්ලාම සංඝයා දකිනු ලැජ්ජාවෙන් බයෙන් කතා කළාද අවුරුදු 10ක් ගියාට පස්සෙත් ඒ විදිහටම යටහත් පාත්ව ලැජ්ජාවෙන් කතා කරන්න පුළුවන් නම් මෝරලා. විහෙරට ආපු දවසේ සංඝයා කියන දෙයට එහෙමයි ස්වාමීනි කියනවා නම් අවුරුදු 10ක් ගියාට පස්සෙත් අදහස් දක්වන්න නැතුව එහෙයි කියලා යටහත් පහත් වෙන්න පුළුවන් නම් අන්න මෝරලා. නැත්තම් මෝරලා තියෙන්නේ තමන්ගේ මාන්නේ. ඇයි අර ඔයාලා ඇහුව නේද සුචිරෝම කරරෝමගේ කතාව? ඒ සුචිරෝම කරරෝම කතාවේ එයාලා නිතර විහෙරට යන උපාසකයෝ දෙන්නේ. එක උපාසකෙක් දුවගෙන දුවගෙන මඩ පිටින් ගිහිල්ලා මේ විහෙර මැදින් ලස්සනට පිරිසිදු කරලා තිබ විහෙරක්. දු බලන්න පිරිසිදු කරලා තිබ විහෙරක් කිරිටි කිරීම යකෙක් කෙරුවා නම් ඒ කර්මය මේ පිරිසිදු භවයෙන් කියන්නේ අපි විහෙර පිරිසිදු කළොත් කොයි වගේ කර්මයක් වෙයිද? ඒකයි. ඉතින් ඒ නිසා ඊළඟට කරරෝමගේ සිද්ධියේදී විහෙරේ තියෙන තෙල් අනේ කමන්නේ හාමුදුරුවෝ අඳුරනවනේ කියලා දැන දැන හිතා මතාම
තමන්ගේ බලපුළුවන්කාරකම මුල් කරගෙන මම තෙල් බෝතලේ අරන් ගාගත්තා. ඒකේ කර්මයේ විපාකයක් විදිහට එයා කර්රෝම යක්ෂය වෙලා ඉපදුනා. කවදාවත් ඒ තමන් තමන්ගේ බලපුළුවන්කාරකම් තිසරණ ඉදිරියේ දාන්න හොඳ නැහැ. තිසරණ ඉදිරියේ අපි අහිංසක වෙන්න ඕන, අසරණ වෙන්න ඕන. ඊට පස්සේ ඒ සරණක් හොයන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්, සංඝරත්නයෙන්. හොඳට මතක තියාගන්න ඕන. ඔය සමහර ආරණ්‍යවල ඉන්නවා උපාසක මහතුරු ඇවිල්ලා මෙහෙමයි අරක කරමු මේක කරමු කියලා සෑහෙන පැලෑන් දාලා ලොක්කො විදිහට කතා කරනවා. ගෙදර ගෑණි මේ බැනලා පන්න ගන්න. ගෑණි පාලනය කරගන්න බෑ ගෙදර. ආයතන පාලනය කරනවා. ඒ වෙලාව නිහතමානී වෙන්න ඕන. ඒ තමන්ගේ ජීවිතේ කරදර කංකටොළු එද්දී මට මේ ගෙවල් වල තියෙන ප්‍රශ්නත් විසඳ ගන්න බෑ. ඒ නිසා මම මේ වාගේ උතුම් තැන්වලදී මම නිහතමානීව පිළිසරණක් හොයාගන්න ඕන කියලා. හරියට වරදින තැන් මේ බුද්ධ ශාසනයත් එක්ක කටයුතු කරනවා කියලා කියන්නේ හරියට අර දැලිපිහෙන් කිරි කනවා වගේ. වරද්දාගත්තොත් ඒ කර්මය තමන්ට එනවා. මේක උතුම් බුද්ධ රත්නේ, උතුම් ධර්ම රත්නේ, උතුම් සංඝ රත්නේ, උතුම් මේ බණහන්ට එන අයම අපි කිව්වොත් ආර්යයා සෝවාන් වෙලා වෙන්න ඇති අර බලන්න. ඕකී රහත් වුණාද දන්නේ. එතකොට අර සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අපි විහිළුවට ගත්තා වෙනවා. පින්වත්නි ඔබ කොහොමද අහලා තියෙන්නේ? ඒ බෝසත් මොනරා බඹසර රකිමින් අවුරුදු 700ක් ආර්යයන් වහන්සේලාට වැඳා. කොහොමද වඳින්නේ? යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ. සියලු දහං වලින් පරතරට වැඩිය යම් සම්බුදුරජාණන් වහන්සේලා ඉන්නවා නම් උන්වහන්සේලාට নমස්කාර වේවා. සම්බුද්ධ කියන වචනේ තියෙන්නේ নমස්කාර කරන්න. තේච මම් පාලයන්තෝ අනේ උන්වහන්සේලා මාව රකිත්වා. අහිංසක ප්‍රාර්ථනාව. ඊළඟට නමතු බුද්ධානං නමතු බෝධියා. බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. ඒ බෝධියට, ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට নমස්කාර කරනවා. නමෝ විමුත්තානං නමෝ විමුත්තයා. විමුක්තියට নমස්කාර කරනවා. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහ සතර මාර්ග ඵලවලට වැඳ වැඳ ඉන්න තියෙන්නේ. සෝවාන් කියන වචනෙට වඳින්න ඕන. සකදාගාමි කියන වචනෙට වඳින්න ඕන. අනාගාමි කියන වචනෙට වඳින්න ඕන. අරහත් කියන වචනෙට වන්දනා කරන්න ඕන. ඔය සෝතාපන්න නොවුන නිසා, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵලවලට පත් නොවුන නිසා නේද මේ තාක් සසරේ අපි ඇවිද යන්නේ. නමෝ විමුක්තානං, විමුක්තියට පත් රහතන් වහන්සේලාට වන්දනා කරන්න ඕන. එතකොට මේ මාර්ගඵලවලට වන්දනා කරපු නිසා ඒ බෝසත් මොනරාට අවුරුදු 700ක් තිස්සේ විදින එක ඊතලයක්වත් ඇඟට වදින්නේ නැහැ. ඇඟට මෙහෙම එන ඊතලේ වදින්නේ නැත්නම් කොහොමනම් හදිවුණියන් වදින්නද? එහෙනම් මේ මිනිසුන්ට දෝෂ හැම දෙයක්ම එන්නේ ආර්ය මාර්ගයට පැහැදිලා නැහැ. මාර්ගඵල අවබෝධයට පැහැදිලා නැහැ. වචන වරද්දගෙන ඇති. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන උත්තරම වචනවල වචන කෙරෙහි වරදවා පිළිපැදලා ඇති. විහිළුවට අරන් ඇති. උතුම් ත්‍රිවිධ රත්නය සමාව ගන්න බුද්ධ ඒ උතුම් සෝතාපන්න කියන වචනේ මුල් කරගෙන ඒ වචනේ ලාමක විදිහට භාවිතා කරපු අකුසලයක් තියෙනවා. සකදාගාමි, අනාගාමි, අරහත් ආදී ඒ මාර්ගඵල, ඊළඟට සම්බුදුවරු ගැන, රහතන් වහන්සේලා ගැන අපි කියනවා ගෙවල් වලින් තෝ අඟුලි මාලයා වගේ කියලා. මොන අඟුලි මාලද? අඟුලි මාල කියන්නේ ලේසි නමක්ද? අඟුලි මාලකේ නම කොච්චර උත්තමද?
උන්වහන්සේගේ නම අහිංසක. අදටත් දිව්‍ය ලෝකවල කතා කරන්නේ ගග්ග මන්තානි පුත්ත කියලා. ඒ රහතන් වහන්සේගේ නම. උන්වහන්සේ වහා අත්හැරියානේ. ධර්මයේ ඉදිරියේ සියල්ල අත්හැරියානේ. කෙරුණු දහසක් පව් හිතෙන් අත්හැරියානේ. පසුතැවීම අත්හැරියානේ. ගුරු ගෞරවයෙන් පරිපූර්ණ වුණානේ. කොහෙද ඒ වගේ අඟුරු මාල්ලාද? එතකොට ඒ උත්තරම වචන අපි විහිළුවට අරන් අපේ අතින් අකුසල් කෙරිලා තියෙනවා නම් අපි ඒවට තුනුරුවන්ගෙන් සමාව ගන්න ඕන. ඒකයි මේ නිලුම් පුහුටු මෝරන්නේ නැත්තේ. මෝරන්නේ නැත්තේ කොච්චර ධර්මයේ හුවත් ධර්මයට කොච්චර ආසා කළත් අපි හිටපු තැනමයි. ඉස්සරත් තරහ ගියා දැනුත් ඒ විදිහයි. දරුවොත් කියනවා අම්මලා කෝවිතින් කිසි වෙනසක් නැහැනේ කියලා. මහතුරු කියනවා කෝමේ නෝන්ලා කිසි වෙනසක් නැහැනේ කියලා. නෝන්ලා කියනවා කෝමේ අපේ මහත්ය සිල් ගන්න ගියට වෙනසක් නැහැනේ කියලා. ඉවසන්තවත් පුරුදුනොත් මැරෙන්න කලින් ඉවසීමවත්. මේ වගේ තමයි මෝරවන්නේ. මේ වගේ තමයි මෝරවන්නේ. ඒ වගේම තවක් කෙනෙකුට වැරද්ද පටවන්නේ නැතුව, එහෙම නැත්නම් තවක් කෙනෙක් නැතුව තනියෙන් වත් කරන්න පුළුවන්. නොගැටුණු හිතෙන් වත් කරන්න පුළුවන්. 10 දෙනෙක් වත් කළොත් සැකයි එක්කෙනෙක්වත් නොගැටුණු හිතෙන් වත් කරයිද කියලා. ඒ තරම් මේ ඔළුව, මේ හිසේ තියෙන සිතුවිලි සසරේ පුරුදු කරපු ඒවත් එක්ක ඉස්මතු වෙලා ගැටීම එනවා. ඒ වගේම අනිත් අයට පේන්න මේ මමයි මේ කරන්නේ, අපි මේ කරන්නේ කියලා ඒ ඔක්කොම ඉස්මතු වෙන්නේ. අපි වත් කරන්න ඕනේ අනිත් අයට පේන්නද? අපි යමක් කර යුත්තේ අනිත් අයට පේන්නද? නෙළුම් පොහට්ටු මෝරගන්ද මොකටද අපි අයට අනිත් අයගේ ප්‍රශංසාව? ඔය කොල්ල කුරුට්ටෝ රුවන්වැලි මහන්සේ ඇයට පූජාවල් තියලා ඒ වගේ ෆොටෝ වරන් මොකද ෆේස්බුක්ද මොකද්ද ඔය එක කර දදා අපිට ආරංචි. අපි මෙහෙම පූජාවක් කළා, මෙහෙම පූජාවක් කළා කියලා හිස් ජීවිත. රුවන්වැලි මහන්සේ මල්ලුවෙම මල් අතිරුවත් භාග්‍යතුන් වහන්සේට ඒක පරිපූර්ණ උපහාරයක්ද? නෑ. උන්වහන්සේගේ සිරිපාවලට පෑගෙන දූවිල්ලක්වත් තරම් වටින්නේ නැහැ. අපේ ජීවිතේට සසර ගැන කියලා දීලා අපිව සතර අපායේ මුදවන්නට පංචශීලයක පිහිටන්න සරණක් අපිට දීලා ඒ දුන්න සරණට මල් ටිකකින් පුළුවන් පූජා පවත්වන්න, පහන පූජා කරලා පහන ෆොටෝ ගහලා දානවා ලොකු දෙයක් කළා වගේ. Taman ලොකු දෙයක් කළා වගේ. අහෝ අහිංසක වෙන්නේ කවද්ද අපි? බුද්ධ පූජාව තියෙනවා, ෆොටෝ එකක් ගහනවා දානවා. ඊට පස්සේ බලනවා ඒක හොඳ ලොකේෂන්. ලේසි නෑ. තිසරණේ බලවත්ව පිහිටන එකවත් ලේසි නෑ. ඊළඟ කාරණාව ආවා. මොකද ඊළඟ කාරණාව නෙළුම් පොහුටු මෝරන්න නැති වෙන්න තව හේතුවක් තමයි සරණ බලවත් නෑ. තිසරණේ බලවත් නැහැ. නිදා ගන්න කොටත්, නැගිටින කොටත්, යන්නේන කොටත්, වාහනෙට නැගින කොටත්, වාහනයෙන් බහින කොටත් තිසරණේ මතක් වෙන්න ඕන. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝරත්නයේ සරණ ගියා කියලා. සරණින්නේ ගැලවුනේ චත්තමානෝක. අර හොරු 500ක් ගහද්දිමුත් සරණ සිහි කළා කියන්නේ යෝ අද තම්පව රෝමනු ජේසු සාක්‍ය මුනි භගවා කත කිතු බුදු ගුණම කී කියා හිටියා කියන්නේ ගහද්දින් කොච්චර හැකියාවක්ද, කොච්චර හැකියාවක්ද? දැම්ම පුරුදු වෙන්න වෙනවා. නැත්තම් ඔයාලා දැන් කොළඹ පැත්තේ අය ලෙඩක් දුකක් හැදිච්ච ගම මේ වටේට මේ ස්පිරිතාල ආය පිරික්කි කියන්නේ නැහැ දරුවෝ.
අම්මා පපුව රිදෙනවා කියලා පුටුවේ හාන්සි වෙද්දී ඔයාලා හිතන්නේ ළමයි පොත් පිරිත් පොත අරන් ගිරිමානන් සූත්‍රය කියයි කියලා හිතාගෙන දෙන්නේ. එහෙම කියන්නේ නැහැ. ඉක්මනට යන් යන් කියලා වාහනයක් අරන් ඉස්පිරිතාලේ ගෙනියනවා. ඔයාලා හිතන්නේ ඉස්පිරිතාලේ යන ගමන් මේ දරුවෝ ටික බොජ්ජංග පිරික්කී කියයි කියලා වාහනේ නෑ අක්කට කතා කරනවා. අක්කේ අම්මට හොඳටම අමාරුයි. එදිරි අක්කා අම්මට අක්කා මතක වෙලා තිබේ. දැන් දුවගේ කෝල් එකෙන් අම්මට අක්කා මතක් වුණා. චූටි මාමට කතා කරනවා. චූටි මාම මේ අම්මට හොඳටම අමාරුයි. එදිරි ඒ වෙලාවේ තමයි අම්මට චූටි මාමත් මතක් වුණේ. එතකල් අමතක වෙලා තිබ්බේ. 17ටම කතා කරනවා. එදිරි අම්මා අම්මට හිතෙනවා හොඳ මට නම් හොඳටම අමාරු ලෙඩක් මේ හැදිලා. තිසරණේ මතක් වුණේ. ඊට පස්සේ ඕන දැන් ඉස්පිරිතාලේ ගිහින් ගමන් මේ ට්‍රොලිය දාගෙන දැන් ඕන ඉස්පිරි දොස්තර බලනවා. දොස්තර බලනකොට අඟුලිමාල ප්‍රතිකි කියා මේ බලන්නේ රතන සූත්‍රය කිය කියද බලන්නේ නෑ. බොහොම ලෙඩාට බොහොම හරි මොන හරි කරන්න ඉක්මනට මේව දාන්න මේකට කියනවා. කවුරුත් නෑ සාරණක් සිහි කරන්නේ. ඊට පස්සේ දාම්පු ගමන් නහයට බට දානවා. මේ නහයට පොල් ගෙන්දක් දාලා බලන්නකො තියෙන අමාරුව. මේ නහයාසයෙන් බට දානකොට මල මුත්‍රා මාර්ගවලින් බට දානකොට පුදුම වේදනාව. ඔළුවේ හැමදාම බලන ශ්‍රද්ධා ටීවී එක ඔළුවේ එකක්ම හැදුන ගමන් ශ්‍රද්ධා ටික දැම්මු කියනවා. ඕක වහපන් මං ඔළුව පුපුරන්න දන්නවා කියලා. නෑ නෑ අර හාමුදුරන්ගේ බණක් කියන්නේ මොන බණ වුණත් වහපන් ඔළුව රෙදෙනවා. ඔළුවේ කැක්කුමක් හැදෙන වෙලාවට දහම අපිරියා වෙනවා. ඕකනේ ඇත්ත කතාව. ඉතින් ඒ නිසා අර වෙලාවේ බටක් දාද්දී කොහොම ඊ දහමක් මතක් වෙන්නේ? ඊට පස්සේ දැන් ඔන බට ගහලා ඉන්නේ. දැන් වේදනාව සී කල්පනාව නැහැ. ඊට පස්සේ ඕම ඉතින් ওই ලෙඩෙන් දේම මෙරළ යයි. ඊට පස්සේ හදවත ඔන්න දැන් එකපාරම ඇහැරෙනවා. පපුවේ වේගය වැඩි වෙනවා. ඊට පස්සේ හිමීට වේගය අඩු වෙලා මොකද්ද වෙලා ලෝකෙම බොඳ වෙලා යනවා වගේ දැනෙනවා. දැනෙනකොට අර ටීවී එකේ අරක වැඩ කරනවා. මිසීලා නර්ස්ලා කෑ ගහනවා මේ ඉන්න මෙයා ඉක්මනට අමාරු වෙන්න කියලා. ඊට පස්සේ කවුරු හරි පපුව උඩ නැගලා පපුව තද කරනවා. සමහර ලෙඩු ඉන්නවා මේ ලෙඩ හැදිලා අතපය වාර නැතුව කකුල් දෙක අල්ලනකොට යමපල්ලු අල්ලනවා වගේ කෑ ගහන්නේ. අත් දෙක අල්ලනකොට කෑ ගහනවා. ඒ තරම් මේ ශරීරයට වේදනාව එනවා. එහෙම ශරීරයට වේදනාව එද්දී දැන් අර පපුව උඩ නැගලා පපුව තද කරද්දී අර වේදනාව මැද මුම් නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නැහැ කියලා තරහක් එනවා. ගැටුණු සිතින් මැරුණා. නොපාන් සිතින් මැරුණා. සිහි නොකරපු ධර්මයක් ඇතුව මැරුණා. බොහෝසේ හිත වික්ෂිප්ත වෙලා මැරුණා. ඉතින් ඒ නිසා මැරුණට පස්සේ සුගතිය කියන්නේ නෑ. එවැනි අවාසනාවක් අපිට අත් නොවේවා. ඒකට දැම් බලන්න ඔයාලට ලුයි කැක්කුන් එද්දි හන්දි අතපයි වේදනා එද්දි ධර්මයේ සිහි කරන්න පුළුවන්ද කියලා බලන්න. ලක්ෂයක දෙක්කෙනෙක් වගේ ඉන්න ඔහම ධර්ම අපිට මොන ගිහිලා තියෙනවා. හරි සතුටු ඒ ජීවිත. ධර්මයේම සිහි කර කර ඉන්නවා. අනේ අපිටත් වෙලාවකට ලැජ්ජ හිතෙනවා. අපි කියනවා මේ අනේ හැමදාම ලෙඩ නේද ඉතින් ඔහම තමයි. ඊට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ ලෙඩ හැදෙන ශරීරනේ. අපිට ලැජ්ජ හිතෙනවා ඊට පස්සේ. ධර්මයේ සිහි කරනවා. තිසරණේ සිහි කරනවා. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ වෙන සරණක් ගියේ නැහැ. මම ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නේ වෙන සරණක් ගිහිල්ලා නැහැ. මම සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ වෙන සරණක් ගිහිල්ලා නැහැ. ඇත්තටම තිසරණේම සිහි කර කර හිටියත් සැපයි. ඇයි අනාථපිණ්ඩික සිටුතුමාට හොඳටම අමාරු වෙලා. හොඳටම අමාරු වෙලා දැන් මැරෙයි කියන තැන හිටියේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක.
ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගෙන් ඇහුවා, කොහොමද ගෘහපතිය ඉවසන්ට පුළුවන්ද? අනේ ස්වාමීනි, මොන ඉවසිල්ලක්ද? හරි අමාරුයි කිව්වා. ස්වාමීනි, හරකෙක්ගේ බඩ කපනවා වගේ බඩේ වේදනාව කිව්වා. ස්වාමීනි, වරපටකින් දෙපැත් අදිනවා වගේ ඔළුවේ කැක්කුමයි කියලා කිව්වා. දැන් අද බලන්න, ඔහොච්චර වේදනාවක් තියදී කතාව කොහොමද සංසිඳිලානේ? අද අපිට පොඩි ඔළුවේ කැක්කුමක් ආවත් උපමාවක්වත් කියා ගන්න පුළුවන් දෙයකට. දැක්කද ඒ යුගයේ අද හිතෙන වෙනස? තමන්ගේ වේදනාව විග්‍රහ කරගන්නවත් බෑ. ඒ ඔය අයියෝ අම්මෝ ඕවා තමයි. මට බැරියෝ. ඊට පස්සේ අපි කාටත් මේවා වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද වුනේ කියනවා, ස්වාමීනි හරි අමාරුයි මේක. යැපෙන්න බෑ වගේ. ඒ කියන්නේ හිතන්න අමාරුයි සුවයි කියලා. ගෘහපතිය ඔබ සන්තෝෂයට පත් වෙන්න, ඒ තමයි ඔබ තුල තථාගත බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කරුණෙන් අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානං බුද්ධ භගවා කියලා බුදු ගුණ ගැන ඔබට මහත් වූ චිත්ත ප්‍රහාදයක් තියෙනවා කියලා කිව්ව ගම කොච්චර තන්තෝෂයක්ද. ඊට පස්සේ ගෘහපතිය සතුටු වෙන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගැන අවිච්ඡ ප්‍රසාද ධර්මය නම් සත්‍යයි කියන දැන ඔබ ඉන්නේ. උපන් සත්වයා ලෙඩ වෙනවා, වයසට යනවා, මරණයට පත් වෙනවා. මේ කයවත් මේ සිතවත් මේ කිසිවක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ඒ ධර්මයට පැහැදිලා ඉන්නේ. ඇත්තනේ ධර්මය. ගෘහපතිය ඔබ මේ සන්තෝෂයට පත් වෙන්න මම ආර්ය මහා සංඝරත්නේ සරණ ගියා කියලා. ආර්ය මහා සංඝරත්නේ සරණ ගියා කියලා. ඒ කාලේ ලෙඩ වුණ ගමම සංඝයා තමයි හොයන්නේ. මෙච්චර මාරාන්තික වේදනාවකට පත් වෙන අනේපිඩි සිටුතුමා කිව්වේ මේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වඳින්න. ඒතර අනේපිඩි සිටුතුමාගේ හිතේ හැමදාම තියෙනවා බුදුරජාණන් වහන්සේට කටයුතු වැඩි. බුදුරජාණන් වහන්සේ වෙහෙස කරන්න හොඳ නැහැ එහෙම. හැම වෙලාවම මතක් වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. කිව්වා සාරිපුත්ත සාරිපුත්තයන් වහන්සේට කටයුත්තක් නැත්තම් අනේ වඩින්න කියන්න කියලා. අද කාලයක් වුණාම ලොකු දුවට එන්න කියපන්. පොඩි එකීට කෝල් එකක් දීපන්. පිටරට ඉන්න පුතාට ස්කයිප් කරපන්. කොහොමද ඒ කාලේ අද කාලේ වෙනස? ඊට පස්සේ ඒකයි ඔය විදිහට මිනිස්සයා තිසරණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි කරන්න ඒ වගේම සෝතාපත්ති අංග විග්‍රහ කරන්න අර මේ අනේ පිටිසිතුමාගේ සම්පූර්ණ රෝගේ නැතිලා ගියා. ඒ වෙලාවේ නැගිටලා දවල් ආහාරයට තමන්ට බෙදලා තිබ්බ දානේ ආහාරයකින් භාගයක් අරන් සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවා, පුදුමයි කියනවා. ඉතින් කියනවා ස්වාමී ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ධර්මයේ විස්තර කළා, අනේ පිටිසිතුමා එකෙන් නැගී හිටියා වේදනාවේ, මට පුදුමයි කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ওই සාරිපුත්ත හරි දක්ෂයි කියනවා. ධර්මයේ විස්තර කර අනිත් එක්කෙනාගේ ප්‍රීතිය උපද්දවන්න සාරිපුත්ත හරි දක්ෂයි කියනවා. සාරිපුත්තයන්ට පුළුවන් කියනවා සෝතාපට්ටි අංග නිර්වාණ මාර්ගයට දාලා බෙදලා විග්‍රහ කරන්න. සාරිපුත්තයන් වහන්සේ ධර්ම ධාතු අවබෝධ කළා කියනවා. අනේ ඒ කාලේ රහතන් වහන්සේලා ඇසුරු කරපු ඇත්තෝ සංසාරයෙන් නිදහස් වුණා. ඒකයි මෙච්චර වෙලාවක් කිව්වේ හිත මෝරව ගන්න ඕන කියලා. ලාමක විදිහට මේ පොඩි පොඩි විදිහට කල්පනා කළා නම් හිත මෝරන්නේ නැහැ. හිත ලාමක වෙන එකක් තමයි හදිහුණියා. හදිහුණියන් කියන වචනේ හිතට එනවද? හිත ලාමක වෙනවා. බූත බීත කේස් හිත ලාමක වෙනවා.
අරුන් අපිට තරහයි හිත ලාමක වෙනවා. අපි අසරණ වෙලා හිත ලාමක වෙනවා. තොත්තකම හිත ලාමක කරනවා. අපිට බුදුරජාණන් වහන්සේ සරණ තියෙනවා, ධර්මයේ සරණ තියෙනවා, සංඝරත්නයේ සරණ තියෙනවා. මරණයට හිත මෝරණ ප්‍රධාන කාරණාවක් මරණය සීකරන එක. කෙලෙස් ප්‍රහාණය කිරීමක් ගැන, සසරෙන් නිදහස් වීමක් ගැන හිතන එක. කෙලෙහි ගුණ දන්නා බව, ඉවසීම, කරුණාව, මෛත්‍රිය හිත මෝරවනවා. ආන් ඒ වගේ හිත තමයි ශ්‍රී සද්ධර්මයේ ඇහෙනකොට අවබෝධ වෙන්නේ. එහෙනම් ධර්මයේද වරදක් නැත, අඩුපාඩු කාතුලද අපි අතේ. ඒ නිසා අපේ පැත්තම හදා ගන්න ඕනේ. එක එකනාගේ දේවල් නෙමෙයි, අපේ පැත්තම හදා ගන්න ඕනේ. ඕන වැරද්දක් අපිට පැටවුවොත් අනේ වෙන්න ඇති අපිට කලබලෙන්. ඔහොම කවදාවත් අනින්ගේ පැත්තට දාන්න එපා. හිස පහත් කරලා පිළිගන්න. මේක තමයි සසර. නොකරපු වැරදි වලට අහු වෙනවා, අභූත චෝදනා එනවා, නිකරුණේ බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඕව තමයි සසර. ඒ නිසා ඒ ආර්ය සත්‍ය හරියට කල්පනා කළොත් එයාට සම්මා දිට්ඨිය උපද්දවා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපිටත් චතුරාර්ය සත්‍ය නැවත නැවත විමසමින් ඒ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට, අපි තුල ගුණධර්ම හොඳට මෝරවා ගන්නට, අපිට මේ අද දවසේ රැස් කරගත්තු පුණ්‍ය සම්පත්තියේ හේතු උපකාර වේවා කියලා සාදු කියනවා.